අදම අරගෙන තවත් ෆිලොසොෆි මාතෘකාවක් බොහොම විසිතුරු ඒ වගේම ගොඩාක් එනර්ජටික් මාතෘකාවක් ඒ තමයි කොහොමද වාද නංවන්නේ කියන එක මොකක්ද වාදයක් කියන්නේ කොහොමද සාර්ථකව වාදයක් නංවන්නේ කොහොමද වාදයක් සපෝට් කරන්නේ මොන විදිහවලටද සාර්ථක අපි බුද්ධිමත් විදියට විවාදයක් ගොඩනගන්නේ කියන කාරණාව මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න උත්සාහ කරනවා ඉතින් වැදගත්ම කාරණාව තමයි මම ඔයගලන්ට පොරොන්දු වෙනවා මේ කාරණා ටික ඉගෙන ගත්තාන් පස්සේ සහ මේ කාරණාව ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ එදිනෙදා සංවාදවලදී මේක යොදාගත්තොත් මොහොතකින් ක්ෂණයකින්ම ඔයගොල්ලන්ගේ සංවාදයේ විවාද සහ ඔයගොල්ලෝ කතා කරන දේවල් ඉතාම විද්වත් මට්ටමකට ඒක ඔසවලා දෙනවා කියන කාරණාව මට ඔයගොල්ලන්ට පොරොන්දු වෙන්න පුළුවන් මොකද මේක තමයි අත්‍යවම දර්ශනවාදී අපි තර්ක ශාස්ත්‍රයේ කතා කරන තම වැදගත් මාතෘකාවක් ඉතින් මගේ මම මගේ නම රුචිර විජේසේන මම වෘත්තියෙන් විද්‍යාඥවරෙක් මගේ ජොබ් එකෙන් සෑහෙන කොටසක්ම වාද ගොඩනැගීම වාද ඩිෆෙන්ඩ් කිරීම මම අරන් ඉනේවා ඊට පස්සේ අනිත්‍යගේ වාද බිඳ හෙලීම ඕක සෑහෙන කොටසක් කරන්න වෙනවා විද්‍යාඥයෙක් විදිහට ඉතින් මම හිතනවා පර්සනලි මට මේකට මේ මාතෘකාව ගැන හොඳ සාධාරණයක් කරන්න පුළුවන් කියලා ඇයි මේක කරන්නේ මං හිතනවා ලංකාවේ ලොකු අඩුපාඩුවක් තමයි මිනිස්සු බුද්ධිමත් සංවාදයක් බුද්ධිමත් වාදයක් නංවන්න දන්නේ නැහැ බුද්ධිමත් වාදයකට බුද්ධිමත් විදිහට මුහුණ දෙන්න ගොඩක් අය දන්නේ නැහැ ඒ වගේම ඒ වාද මගින් සංකල්ප සමාජයට ලබා දෙන්න දන්න ගතිය ගොඩක් අඩුයි ඉතින් ඒ සම්බන්ධයෙන් තමයි මේ මාතෘකාව මම කමිට ඇත්තටම මේක දරාගෙන ඉන්න බැරි තැන තමයි මේ මේ වීඩියෝ එක කරන්න කියලා හිතුවේ ओके कोमत ये मम्मी वीडियो डेडिकेट कर बलापुरो मगे पर्सनली मम इतना ईस्टर्न फिलोसफी पिदिग दर्शनवादे अति श्रेष्ठ चरित हको विशेषमें वाद नैंगीम संबंध गुडाकम कथा भाट लक्न चरित आगतीनो ऐतम बुद्ध दर्शन संबंधी नागसेन महाराथन वांसी तुमा तुमा वांसे मे मतुवेला विशेषम मिलिंद प्रश्न मे लोके विशेषम ईस्टर्न फिलोसफी साइड के मे नागसेन महाराथन वांसे सा मिलिंडर की ग्रीक रजतमातर बुद्धधाम गण अतिवेच मे दर्शन क्या दर्शनवादी विवाद मंगिता ने मुलु लोकम तीन විවාද අතරින් තියෙන අතිශේෂ්ඨ ග්‍රන්ථයක් ඒක ඔගොල්ලෝ කියවලා බලන්න ඔගොල්ලන් ජීවිතේ වෙනස් වෙන තරමට මේ විවාද යනවා ඉතින් එතුමාට එක හේතුවක් ඊස්ටර්න් ෆිලොසොෆි එකේ ගරු කිරීමක් විදිහට මේ මේ පුංචි වීඩියෝ එක අනේ මගේ මේ පොඩි වීඩියෝ එක මම එතුමාට ඩෙඩිකේට් කරනවා පුද කරනවා ඒ වගේම දෙවනි කාරණාව තමයි මේ තියෙන එතුමාගේ නාගසේන මහරහතන් වහන්සේගේ පිළිරුව මේ පිළිරුවේ මං ආසම දෙයක් තියෙනවා ඒ තමයි උන්වහන්සේගේ මුද්‍රාව මෙහෙම කරලන් මුද්‍රා ඔගොල්ලෝ විශ්වාස කරනවද මේ මුද්‍රාව ඇතුලේ මම අද කියලා දෙන යන මේ කරුණු සියල්ලම ගැබ් වෙලා තියෙනවා ඉතින් මට හිතා ගන්න පුළුවන් ඒ කාලේ උන්වහන්සේ මේ වාදයක් නංවලා අවසානයේ මෙහෙම කරලා කරනකොට මං හිතන්නේ ඔඩියන්ස් එක කියන්නේ කම්ප්ලීට්ලි කන්වින්ස් වෙන්න ඇති ඉතින් ඒ එකම අපි පටන් ගමු ඇයි මේ 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 සබ්ජෙක්ට් එක මොකක් ගැනද අපි මේ වාදය කොහොමද ඒ කටයුත්ත අපි කරන්න කියලා මේ බලන්න මොකක්ද වාද නැංවීමක් කියලා කියන්නේ වාදයක් කියන්නේ මොකක්ද හිතන්න ඔයා ගාව යම් කිසි තියෙන පොයින්ට් ඔෆ් view එකක් දෘෂ්ටි කෝණයක් වාගේ යම් කිසි දෘෂ්ටි කෝණයක් මේක හොඳයි මේක නරකයි මේක න්‍යූට්‍රල් කියන දෘෂ්ටි කෝණයක් තියෙනවා ඔයා මේ දෘෂ්ටි කෝණය වෙනත් පිරිසකට ඒ දෘෂ්ටි කෝණය ලබා දීමේ ක්‍රමවේදය ඒක නැත්තම් ප්‍රසන්ට් කිරීම එහෙම නැත්තම් ඒක අපි ඒ දෘෂ්ටි කෝණය අනිත් අයට පිළිගන්වන ක්‍රමය තමයි අපි විවාදයක් කියලා කියන්නේ වාදයක් කියලා කියන්නේ අපි මේක ඉංග්‍රීසියෙන් කියනවා ආගියුමන්ට් එකක් කියලා කොහොමද ආගියුමන්ට් එකක් කියලා කියන්නේ අර කියපු මොකක් හරි අර කලින් කියපු පොයින්ට් ඔෆ් view එකක් ඔයාගේ තියෙන පොයින්ට් ඔෆ් view එකක් වෙන ඔඩියන්ස් එකට අපි ඉම්ප්ලිමන්ට් කරන්න කරන ප්‍රකාශනය ඒක තමයි අපි වාදයක් කියලා කියන්නේ දැන් සාමාන්‍ය අපේ එදිනෙදා ජීවිතයේදී අපි කතා කරන වාදය කියන එකයි මේ සංකල්පීය වශයෙන් මේ ශාස්ත්‍රීය වශයෙන් කරන වාදය කියන එකයි දෙක නමුත් ඔයගොල්ලෝ විශ්වාස කරන්නේ නැතත්
ඕගොල්ලෝ එදිනෙදා හැම දවසකම වගේ වාදන අංගවන්න ඕගොල්ලන්ගේ ජීවිතේ සිද්ධ වෙනවා. උදාහරණයක් විදියට අද රැට අපි මොනවද කන්නේ කියලා බිරිඳත් එක්ක සාකච්ඡා කරනකොට ඔයා කියනවා අද අපි කොත්තු කන්න ඕනේ කියලා. ඒකට අපි මේක හින්දා අපි මේ කොත්තු කමුවද කියලා කිව්වොත් එතන තියෙන විවාදයක්. මම අපේ ළමයා මොන ඉස්කෝලේටද යවන්න ඕනේ. විවාදයක් දැන් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා අපි ලංකාවේ තියෙන පොඩි එකක් තියෙන මේ වාදය සහ ප්‍රකාශනය එහෙම නැත්නම් ස්ටේට්මන්ට් කියන එක අතර පුංචි වෙනසක් තියෙනවා දැන් මම කියනවා මෙහෙම මේ පුද්ගලයා තමයි අපේ රට ඉදිරියට ගෙනියන්න ඉන්න වීරයා කියලා පුද්ගලයෙක්ගේ නමක් කියනවා කියලා හිතන්නකො ඒකට අපි කියනවා ස්ටේට්මන්ට් එකක් ඒක විවාදයක් නෙමෙයි. එයා වාදයක් නැංගුවේ නෑ. එයා ස්ටේට්මන්ට් එකක් කරේ. නමුත් එයා කිව්වොත් මෙහෙම මේ පුද්ගලයා තමයි අපේ රට ඉස්සරහට ගෙනියන්න ඉන්න වීරයා මෙන්න මේ කරුණු නිසා කියලා කිව්වොත් අන්න එයාට අපි කියනවා වාද නැංගපු කෙනෙක් කියලා. හරි. දැන් මේ ඉතින් හැබැයි ලංකාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා මම කියන්නේ මම කලින් කිව්වා වගේ දැන් ගොඩක් අය වාද කර වාදයක් නැංගනවා කියලා කියන්නේ ස්ටේට්මන්ට් එකක්. මේකේ ප්‍රශ්නේ මොකද්ද දන්නවද? ඔන්න එක්කෙනෙක් කියනවා මේක ඔන්න කියනවා මගේ මේක තමයි මගේ අදහස කියලා ඒක ස්ටේට්මන්ට් එකක් කියලා ඒ ස්ටේට්මන්ට් එක රඳා පවතින යමක් කියන්නේ තව එක අදාළ නැති ඒවා වගේක් එක දිගට කියාගෙන යනවා. ඉතින් ඔඩියන්ස් එක මේක අහන් ඉන්න ඔඩියන්ස් එකටත් කන්ෆියුස් වෙනවා මොකද්ද මේ ඇත්තට මට හිතනද මම අවංකව අනේ මම සෑහෙන්න මම මේක දැකලා තියෙනවා. ඉතින් ඒ ඇසුරින් මේක කියන්නේ කාටවත් තරකක් කියනව නෙමෙයි. අනේ අපේ පුංචි අපේ දෙයක් තියෙනවා නම් අපි හදා ගන්න ඕනේ මේ රට ඉස්සරහට යන්න ඕනේ. ඒ අදහසින් මේක කියන්නේ. ඉතින් අර ඔඩියන්ස් එක මොකද වෙන්නේ කන්ෆියුස් වෙනවා. මොකද්ද මේ කියන්නේ? ඉතින් ඔඩියන්ස් එක තාම මොකක් හරි එකක් කියනවා. කියනකොට දැන් මේ තර්කයේ වාදේ නංගපු එක්කෙනා ඒක අහගෙන ඉඳලා ඒකට අනේ මේක නෙමෙයි ඕගොල්ලෝ මෙහෙමයි හිතන්න ඕනේ මෙහෙමයි හිතන්න ඕනේ කියලා. ඔය අතරේ පර්සනල් ඒ වගේකුත් ඕක මැද්දට එනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? දැන් මේක පර්සනල් ප්‍රශ්නයක් වෙනවා. ගිලිලා ඕක අන්තිමට මේ වාදය කියන එක පිවිතුරු ශාස්ත්‍රීය වාදය කියන එක අවසානයේ මහා ගැටලු ගොඩක් බවට පර්සනල් ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඇත්තටම මේ වෙන දේවල් අපි මේ අපි කියන ශාස්ත්‍රීය අය අතර මේක සිද්ධ වෙනවා කියන හරි ප්‍රශ්නයක් මේක. නමුත් ඇත්තටම හැබැයි ශාස්ත්‍රීය වාදය කියලා කියන්නේ බොහොම පිවිතුරු එකක්. මේ ලෝකේ එකම එක සතයි ඉන්නේ යමක් පැහැදිලි කරලා දීලා. ඒ පැහැදිලි කරන දේ මත ක්‍රියාවක් සිදු කළ හැකියි. ඒ මනුස්සයා. හරි. ඒ කියන්නේ අපි හියුමන් ඉන්ටලෙක්ට් කියන එකේ ඉහළම හිණිපෙත්තේ තියන්න පුළුවන් වාදේ මොකද අර විදියට මිනිස්සෙක් කන්වින්ස් කරන්න පුළුවන් ආගියුමන්ට් එකක් ගෙනල්ලා විතරයි. ඒ ආගියුමන්ට් එකට එයා සබ්මිට් වෙනවා නම් එයා ඒක පිළිගන්නවා නම් එතන මොකද ඔයා ඇත්තම කරන්නේ? ඔයාගේ අයිඩියොලොජි එකක් ඔයා තව කෙනෙක් මත පැල කරනවා. එහෙම නේද? මේ වාදේ කෙනෙක්ගේ තියෙන ශක්තිය ඒකයි. ඔයාගේ අයිඩියොලොජි ඔයාගේ ඔයාගාව ආපු අදහසක් ඔයා වෙන කෙනෙක්ගේ සිත්ත సంతානය තුල පැල කරන අන්න හරි වචනය. එතකොට එයා තුළ ඒක ග්‍රෝ වෙනවා. එයා ඒක පතරවා හරිනවා. මේ විදියට රටක් පවා වෙනස් කරන්න පුළුවන් හරියට නිවැරදිව වාදයක් ගොඩනගන්න පුළුවන්. අනේ ඒකයි මේක තියෙන පවර් එක. මේ බලන්න අපි දැන් තව පොඩ්ඩක් දැන් මේක යනවා මේක සම්පූර්ණයෙන් එහාටම යනවා ඒකින්ද මේ මාතෘකාවට අනුව අපි පොඩ්ඩක් කතා කරමු. දැන් මොකද්ද මේ අර මං කිව්වා වාදයක් නංවනවා කියලා කිව්වේ අර කලින් කිව්වා වගේ යම්කිසි පොයින්ට් ඔෆ් view එකක් මතු කරලා ඒක අපි ප්‍රකාශනයක් විදියට ඔඩියන්ස් එකට දෙනවනේ. මේ මතු කරන ප්‍රකාශනේ වාදයක් තුළ මතු කරන ප්‍රකාශනයට අපි කියනවා ප්‍රස්තුතයක් කියලා. ප්‍රස්තුතය තමයි මේන් ස්ටේට්මන්ට් එක. ඒක තුළ තමයි මේ තියෙන කතන්දරේ ගැබ් වෙලා තියෙන්නේ. හරි. දැන් මොනවද මේ අපි අද රැට කන්න ඕනේ කොත්තු. අද අපි ෆ්‍රයිඩ් රයිස් එකක් අරන් එන්න ඕනේ. කියන එක තමයි ප්‍රස්තුතය.
शास्त्रीय कथाकर ब्लांका अध्यापने मिलिटरी क्रमया दीवक मेदास्त्र कथा अभी हेमोट रिलेटेड बोलवांगे तम गे अन्न प्रस्तुत वादे तुले नंगल दिन प्रस्तुत हेमें प्रस्तुत वितरा वादे हेन्न आग्युमेंट हेन्न मे आग्युमेंट सपोर्ट कर अट वेरियस फैक्टर्स अभी मेम के आर आर उदाहरण हेमोट रिलेटेड बोलवाने लंकावे अध्यापने अभी मिलिटरी क्रमयाक्तु गोडनगी युतु प्रस्तुत उसल दुनमें सामजी तुला न्याय मत के अरे वाद नंगन के नातम मेक उसल तीरना हेब मेक इश्वट मेक नंगल दुनट मेक सपोर्ट करोनी हर गेक वाले नंग अटे पिलसल सपोर्ट करवागे मे प्रस्तुत सपोर्ट करोने वितर्क भाविता कर वितर्क मनोवाद मे वितर्क किया मे बला अरे अर उदाहरण लंकावे अध्यापने मिलिटरी क्रमयाक्तु मिलिटरी सिस्टम में कक्तु प्रवर्धने कलियुत प्रस्तुत एकम के ना मेम अलस कलियुते मिलिटरी क्रमयाक्तु होंद विनयाख्याति शिष्य परपुरा अब गोडनग्य है कि निशा अन्न तेरना अन्न दी अन्न सपोर्ट कर तवीदी सपोर्ट कर अलसकलियुते रटे सुदुसुकम विश्वविद्यालय सुदुसुकम बहुमे शिष्यान हट विश्वविद्यालय कटे अवस्था नैत ये निशा अभी मिलिटरी क्रमया मेक सपोर्ट कर सपोर्ट कल दिन आगे वे अरे अन्न ओम किया मे हर मे अने मम मेकट मे मिलटरी मे मे प्रश्न मम यात्र मे इन एम कल ने हर एक सपोर्ट करना तंडप मेक मम्मी इंट्रस्टिंग मांग हर कैसे हर हर दुकोट मेम टापिक वितर्क की मतक त्यागा मे वितर्क अट इधे वितर्क तमें हरम वेदगा मुख्य प्रस्तुत करंगे याट ये मत रंधापावतीड बे याट या मत स्टैंड करंड बे एक अभी सपोर्ट कर हर वहा अभी इन क्या विविध मेव मतने यार मे कोलून मतने अभी स्थापित करसाक्टली सेम थी अभी मे वितर्क मत तमें अभी प्रस्तुत वादे प्रस्तुत गुणगा हेब मे वितर्क कियन कुलुनु गोडनगन्न अपिट अवश्य वेनवा होंद फाउंडेशन एक अत्तिवारम मे अत्तिवारमे मतक तियागन्न वललु तुनक तियनवा मे फिलोसफी गद मेन मेकन मारम वेदगत्ता पलवेनि अत्तिवारम तमाय अपि कियनवा लॉजिकल ए कियन्ने तर्कानुकूल विदियट वितर्क गोडनगन्न पुलुवन मे बलन्न अर अर उदाहरणम गम एक मार इंट्रेस्टिंग मुखद विचार मुखद तर्क के लगे ए समान बीट बी समान सीट एल एस एना ए समान सी बी एत एक तर्क आगे इक आप लॉजिकल लॉजिकल इतना लॉजिका लॉजिकली आर्ग्युमेंट्स को आरकना उदाहरण की आना मिनस की देश पालन मत मत कथा की अब दाने लॉजिकल आर्ग्युमेंट की मिलिटरी क्रमयाक्त विनय शाक्यता वेकिंग वर्धने कल हेक ए समान बीट अपि प्रपोज करन अध्यापने क्रमे मिलिटरी पदनमक मत गोडनेंगुवकी बी समान सीट ए निसा मिलिटरी अध्यापन क्रम मिलिटरी स्ट्रक्चर एक तीन अध्यापन क्रमे अक्तुलिंग विनय वर परपुरा निस्वा दंड फुलवा लॉजिकल आगे लॉजिकल आगे दखने अनेक रथम आप लॉजिकल आगे मंटे मेवे गुड तीर मे इकबार लूटे आर योगे हित आगे मे लॉजिकल मेकना लोगोस फिलोसफी अरे दीवन क्रमेतम अभी पुलवांग
විතර්කයක් ගොඩනගන්න විශ්වාසය මත පදනම් කරගෙන කලින් තර්කය මත දැන් විශ්වාසය මත මොනවද විශ්වාසය ලිපි ලේඛන දත්ත සංගණන වාර්තා විද්‍යාත්මක වාර්තා විද්‍යාත්මක සොයා ගැනීම ඊට පස්සේ විද්වතුන්ගේ මත මේව විශ්වාසය මත පදනම් කරගෙන දැන් මම උදාහරණයක් කියන්න ශ්‍රී ලංකාවේ 2010 සිට 2020 දක්වා මෙතරම් ශිෂ්‍ය පිරිසකට සුදුසුකම් ලත් ශිෂ්‍ය පිරිසකට විශ්වවිද්‍යාල අධ්‍යාපනය විවර නොවුණි පර්සන්ටේජ් එකක් කියන මේක නිසා මේකෙන් මෙච්චර ළමයි ප්‍රමාණයක් පර්සන්ටේජ් එකක් පිටරට අධ්‍යාපනයට ගියා ඉන්ෆෝමේෂන් එකක් මේක නිසා රටට අලාභ නැති වුණු මේ ධන ප්‍රමාණය මෙච්චරයි මේ නිසා රටට අයමු වුණු මානව සම්පත මෙච්චරයි ඒක නිසා අපි මිලිටරි ක්‍රමයක් මත පදනම් වෙච්ච මේ අධ්‍යාපන ක්‍රමයකට යා යුතුයි දැන් ඕකේ වාර මිලිටරි කතාවට මොකක් හරි වම් ෆිගර් එකක් දාන්න ඕන එකපාර උඩට එන්නේ හරි අන්න ඒකට අපි කියනවා මේ ආගුමන්ට් එකට අපි කියනවා ෆොටෝස් කියන தත්ත්වය. ඒ කියන්නේ මේ විශ්වාසය මත පදනම් කරගෙන. ඒ කියන්නේ දත්ත විශ්ලේෂණයන් විද්‍යාත්මක කරුණු මත පදනම් කරගෙන ආගුමන්ට් එකක් ගොඩනගන්න පුළුවන්. මේක ඕගොල්ලෝම නම් තාත් අහලා ඇති. හරි. දෙවෙනි කාරණාව. තුන්වෙනි කාරණාව තමයි අපි කියනවා අපි අපේ ෂෙයාඩ් බිලීෆ් තියෙනවානේ. ඒ කියන්නේ අපි බිලීව් කරන දේවල් ඒව මත පදනම් කරගෙන අපේ සාර ධර්ම අපේ හර පද්ධතියන් මත පදනම් කරගෙන අපිට තර්ක ගොඩනගන්න පුළුවන් මොනවද ඒ මම කියන්න අන්න අපි කියන අපේ රටේ බලාපොරොත්තුව තමයි ලෝක අපේ සියලුම ළමා පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබා දීම බිලීෆ් එකක් දැක්කනේ බිලීෆ් එකක් සියල්ලන්ටම හොඳ අධ්‍යාපනයක් ලබා උසස් අධ්‍යාපනයක් ලබා දීම රටේ ප්‍රගමණයට හේතු වේ බිලීෆ් කතා කරන්නේ අර හිත ඇතුලේ තියෙන අර බිලීව් එකේස ගුණධර්ම නේ ඒක නිසා අපි මෙලෙස අධ්‍යාපනය ප්‍රොමෝට් කළ යුතුයි අන්න දැක්කනේ අපි කියනවා මේකට ඒතෝස් කියලා කියන්නේ අපේ බිලීෆ් එකක් මත අපි ෂෙයා මේ කමියුනිටි එකක් විසින් ෂෙයා අපි කමියුනිටි එකකින් පිළිගන්නේ නැහැ මිනිහෙට නිකන් ගහන එක නිකන් කෙනෙක්ට දඬුවම් දෙන එක පිළිගන්නේ නැහැ හැමෝටම හොඳ ජීවිතයක් ලබා දීම අපි බිලීව් කරන හැමෝම පිළිගන්න දෙයක් ඒ වගේ ෂෙයාඩ් බිලීෆ් තියෙනවානේ ඒ ෂෙයාඩ් බිලීෆ් මත පදනම් කරගෙන අපි ජෙන්ඩර් ඉනිකුලිටි කියන එක අපි පිළිගන්නේ නැහැනේ අපි පිළිගන්නේ නැහැ මේ මේ කුලය අනුව මිනිසුන් බෙදීම අපි පිළිගන්නේ නැහැ ආගම අනුව මේ වගේ බිලීෆ් තියෙනවානේ ඒ මත පදනම් කරගෙන අපි විවාද ගොඩනගන පැහැදිලි නේද ඔන්න මම මට හිතනවා ඇති ඔයගොල්ලන්ට පැහැදිලි වෙන්න කියලා මොකද තියෙන්නේ ඔන්න අතිවාරම තියෙනවා අතිවාරමේ කොටස් තුනයි ලෝගෝස් කියන එක තියෙනවා ඒ කියන්නේ තර්කයේ මත පදනම් වූ විතර්ක ඊට පස්සේ විශ්වාසයේ මත පදනම් වූ විතර්ක ඊට පස්සේ අපේ සාර ධර්ම මත පදනම් වූ ෂෙයාඩ් බිලීෆ් අපි ඒ මත පදනම් වූ විශ්වාස කියන විතර්ක කියන කාරණා තුනින් ෆවුන්ඩේෂන් එක හැදෙනවා මේ ෆවුන්ඩේෂන් එක මත ගොඩනැගෙනවා අර කියපු විතර්ක ඒ විතර්ක වලින් තමයි අපි සපෝට් කරන්නේ මේ ආගුමන්ට් එක ඔන්න ස්ට්‍රක්චර් එක ආගුමන්ට් එක මතක තියාගන්න අතිශය වැදගත් මේක ට්‍රයි කරලා බලන්න මම ආදරෙන් ඉල්ලා සිටින්නේ අනේ මම හරි ආස දෙයක් කියන්නද මිනිස්සු විද්වත් විදියට කතා කරනවා බලන්න මං හරි ආසයි ස්ටේට්මන්ට් කිය කිය පර්සනල් ප්‍රශ්න කිය කිය අනේ අපි කොහෙද යන්නේ මට හිතෙනවා මේ ලංකාවේ මේ පුංචි දේ මන් දන්නේ නැහැ ඇයි ඒක එහෙම කරන්නේ නැද්ද මේ පුංචි දේ ළමයින්ගේ පොත්වලට ඇතුළත් කරලා මේ ළමයින්ට මේක කියලා දෙලා ප්‍රැක්ටිස් කරොත් අනේ අපේව තව අවුරුදු 12කින් අපිට ලොකු ප්‍රශ්න ගොඩක් අතරින්න පුළුවන් මිනිස්සු මේ පර්සනල් දේවල් වලට රණ්ඩු කරන හැටි දැක්කාන් පස්සේ විද්වත් සංවාදයේ කොහෙද කියලා අපිට දුක හිතෙනවා ඉතින් මං හිතනවා ඒ බිලීෆ් එක ඕගොල්ලෝ ෂෙයා කරනවා ඇති කියලා අනේ මේ පණිවිඩය පතරව හරෙන්ද ලංකාව ප්‍රගමණය වෙන්නම ඕනේ ඒක වෙන්න අපේ ඇතුළේ මේ තියෙන මේ ගුණධර්ම
මේ දර්ශනය අපි හදා ගන්න ඕනේ. ඒ වගේ පුංචි අහිංසක පැතුමක් තියෙනවා. ඒක නිසායි මේ පුංචි වීඩියෝ එක මම කරන්න උත්සාහ කරන්නේ. මේ මැසේජ් එක ෂෙයා කරන්න. ඒ කියන්නේ වීඩියෝ එක නෙමෙයි. ආ මැසේජ් එක ෂෙයා කරන්න. මේක මම ඉන්න ඕනේ නැහැ. ඕගොල්ලන් පුළුවන් නේ කියන්නේ මේක. ඒක ෂෙයා කරන්න. ඉතින් සමහර වෙලාවල බෝරින් වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඉතින් ඒකට සමා වෙන්න පුළුවන් හොඳ විදියට තමයි කියන්න උත්සාහ කරේ. ඒ වගේම ඕගොල්ලන්ගේ අදහස් කියන්න විවේචනය කරන්න අපි මේ බුද්ධිමත් සංවාදයක් සඳහා අපි අපේ සමාජය යොමු කරන්න උත්සාහ කරමු. ඉතින් ඔයගොල්ලෝ හැම දිනාටම මේ වීඩියෝ එක බලපු හැම දිනාටම ඉතාමත් ස්තුති කරමින් මේක මම අවසන් කරනවා. බොහොම ස්තුතියි.